මේ වෙනකොට ලංකාවේ අලියතුන් 6000 ඊට වැඩි ප්‍රමාණයක් ඉන්නවා කියලා තමයි අදහස තියෙන්නේ. නමුත් අපි හැමෝම දන්නවා නුදුරු දිනයකදී අලියතුන් සංගණනයක් සිදු කරනවා කියලා. ඉතින් එදාට අපිට බලා ගන්න පුළුවන් වෙයි ඇත්තටම ලංකාවේ අලියතුන් කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියලා. ඉතින් මේ අතරතුර ලංකාවේ ඉන්න අලියතුන්ටත් වෙන රටවල වගේම විවිධ තර්ජනයන් තියෙනවා. ඒ හින්දම තමයි අලියතුන් රතුදත්ත පොතේ වඳවී යෑමේ තර්ජනයට ලක්වෙච්ච සතෙක් විදියට සඳහන් වෙන්නේ. ඉතින් මේ වඳවී යෑමේ තර්ජනයට ලක්වෙන සතෙක් විදිහට විවිධ හේතු කාරණා තියෙනවා මේ අලියතුන්ට තර්ජන විදියට. එක්කෝ අලියතුන්ගේ දල ලබා ගන්න, එහෙම නැත්නම් අලි කෙඳි ලබා ගන්න, එහෙම නැත්නම් ඔවුන්ගේ වාසස්ථාන අහිමි වෙලා තියෙනවා. මේ ආකාරයට විවිධ හේතු කාරණා ඔවුන්ට තර්ජනයක් වෙලා තියෙනවා. වාර්තාවලට අනුව ලංකාවේ වර්ෂයකට අලියතුන් 300ක් පමණ මරණයට පත් වෙනවා. ඒ වගේම තමයි මිනිසුන් මරණයට පත් වෙනවා මේ අලියතුන්ගේ බලපෑම නිසා අවුරුද්දකට 400ක් පමණ. ඉතින් මේ දත්ත අනුව ලොකු කතා බහකට ලක් වෙලා තියෙනවා මේ අලි මිනිස් ගැටුම කියන එක. 20%කටත් අඩු ප්‍රමාණයක් තමයි අලියතුන් නිසා වගහානි සිදුවෙන්නේ. හැබැයි රිලවුන්, මොනරුන් මේ වගේ සතුන් නිසා 50%කට විතර ප්‍රමාණයක් වගහානි වෙනවා. එතකොට අපි ඇත්තටම අවධානය යොමු කළ යුතු තැනටද අපේ අවධානය යොමු කරලා තියෙන්නේ කියන ප්‍රශ්නය මේ අවස්ථාවේදී පැන නගිනවා. අලි මිනිස් ගැටුම එතරම් උග්‍රව පවතිනවද කියන එක පිළිබඳව නැවත නැවත සිතා බලලා කතා බහට ලක්වේ. අලියතුන්ගේ දිනය දවසේ අපෙන් දෙන්න ඕන පණිවිඩය තමයි අපි මේ උත්සාහ කරන්නේ මහජනතාව තුළ, ඒ වගේම අනාගත පරපුර තුළ ඔවුන්ගේ සිත් සතන් තුළ අලියතුන් කෙරෙහි, සතුන් කෙරෙහි යම්කිසි ආදරයක්, කරුණාවක්, ඒ සිතුවිල්ලක් හදවත් තුළ ඇති කරන්න, මේ සතුන්ට ආදරය කරන්න, කරුණාව දක්වන්න. ඒ වගේම අපි විශේෂයෙන්ම මේ සතුන් සහ මිනිසුන් අතර සහජීවනයෙන් ජීවත් වෙන්න පුළුවන් කාලයක් ඉදිරියට ලබා ගන්න පුළුවන් අපි මේ පිළිබඳව දැනුවත් වීම තුළින්. ඒ තුළින් අපිට දැනුවත් වීම තුළින් සංරක්ෂණය කරා මහජනතාව යොමු කිරීම තමයි අපේ බලාපොරොත්තුව.